ආයුබෝවන් මං දැන් ඔයාලට අද කියලා දෙන්න යන්නේ අපේ අවුරුදු මේ සරස ගන්න කොකිස් ටිකක් හදාගන්න. ඉතින් දැන් අපි සාමාන්‍ය හදන්නේ එක කොකිස් වර්ගයන්නේ කවුරුත් පුරුදු වෙලා දෙන්නේ කහපාට අපි සාමාන්‍ය හදා කොකිස් එකක් හදන්නනේ. ඒක අච්චුව වෙනස් වෙනකොට හැඩේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් හැමෝම හදන්නේ එකම විදියට. ඉතින් මම මේ සැරේ කල්පනා කරා ඔයාලට Y වර්ණ පාට වලින් කොකිස් ටිකක් හදලා පෙන්වන්න. දැන් මම මීට කලින් පෙන්වලා තියෙනවා ඇත්තටම මේ කොළ පාට කොකිස් හදේ විදිය කහපාට සාමාන්‍ය කොකිස් හදේ විදිය මම කියා දේවල් තියෙනවා. නමුත් අපි දැන් මේ සැරේ අවුරුද්දට පාට කීපයක් එකතු කරලා හදාගමු. ඒකට මම ස්වභාවික පාට තමයි යොදාගන්නේ. ස්වභාවික පාට වලින් මම රතු පාටයි පර්පල් කලර් එකක් තියෙනවා මේ දම් පාට එක. ඒකයි කහපාට සාමාන්‍ය කොකිස් එකයි. ඊට අමතරව මම සැලසුම් කරන්නේ මේ ස්පයිසි කොකිස් එකත් හදන්න. ඉතින් මම කලින් කියා දෙය තියෙනේ කොළ පාට කොකිස් එකත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. එතකොට ඔයාලගේ උදේ කැවිලි මේසේ Y වර්ණ කොකිස් වලින් සරස ගන්න පුළුවන්. මම දැන් පෙන්නන්නම් මම දැන් වර්ණ ගන්නවන්ද යොදා ගන්න දේවල් ටිකයි අවශ්‍ය ඒවා ටික පෙන්නන්න. ඒක බලලා කොකිස් ටික හදන විදිය මම කියලා දෙන්න. මම දැන් මේ කොකිස් ටික ඔක්කොම වර්ග වලින් හදාගන්න හාල් පිටි කප් 4ක් වගේ අරගත්තේ. ඔයාලා සාමාන්‍ය ගෙදර ඉන්න ප්‍රමාණය අනුව අවශ්‍ය ප්‍රමාණය අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. මම පොල් කිරිත් කප් 4ක් අරගත්තා. දැන් මම මේ රතු පාට කොකිස් හදාගන්න රතු වල වලින් හදාගත්තා. ඒකේ රතු වල මිරිකලා ජූස් එක හදාගත්තා. මම සාමාන්‍ය මං කැම හදද්දි රතු පාට යොදාගන්න මම රතු වල තමයි යොදාගන්නේ. දම් පාට කොකිස් හදාගන්න මම මේ බ්ලූබෙරි සිරප් එකක් අරගෙන ආවා. මේක කලවම් කරලා අපිට දම් පාට ගන්න පුළුවන්. ඔයාලට දැන් ලංකාවේ නම් කටරොඩු මල් තියෙනවා. ඒ අපිට ශරීරයට අහිත නොකරන ඕනම දෙයක් පළතුරක් හෝ අපිට අරගන්න පුළුවන්. සාමාන්‍ය කහපාට කොකිස් එක හදාගන්න කහ කුඩු ගත්තත් ඒ හැන්දක වගේ ප්‍රමාණය. ස්පයිසි කොකිස් එක හදාගන්න මම කරපිංචා කිනිත්තක් හීනුවට කපලා ගත්තා. ඔයාලා තීනියටම කපන්න. මොකද මේක දැන් කොකිස් වල මේ පිටියේ ඇලිලා තියෙනවනේ. ලොකුවට තිබ්බොත් කෑලි ගැලවිලා වැටෙන්න බලනවා. මෙතන මේ සූතුරු කුඩු තියෙන්නේ. සූතුරු පොඩ්ඩක් කෑලි හිටින්න තමයි කුඩු කරගත්තේ. මේ සූතුරු කුඩු එකත් මෙතන තියෙන තේ හැඳි භාගයක් වගේ මම ගත්තා. ඒක අරගත්තෙත් ස්පයිසි කොකිස් එකට. මිරිස් කුඩු තේ හැඳි භාගයක් වගේ ගත්තේ. ඒකත් ස්පයිසි කොකිස් වලට දාන්නේ. මම දැන් මේ පෙන්නපු හැම කොකිස් වර්ගයක්ම හදාගන්න ලුණු අවශ්‍ය වෙනවා. ඒකට අවශ්‍ය ප්‍රමාණය ලුණු ගන්න. දැන් මම මුලින්ම කරන්නේ හාල් පිටි ටික දාලා ඉස්සෙල්ලාම බැටර් එක හදාගන්න ඕනේ. ඒකෙදි තියෙන කලර්ස් ටික කලින් කලවම් කරන්න. ඉස්සෙල්ලා අපිට අවශ්‍ය වෙන ලුණු ටිකයි පොල් කිරි ටික දාලා පිටි ටික අනා ගන්න ඕනේ ගානට. ටිකක් උකුවට මේ මිශ්‍රණය හදාගමු. දැන් ඉස්සෙල්ලා කිරි ටිකක් දාලා පිටි ටික අනා ගන්න ඕනේ. පිටි ටික අනා ගන්නකොට ලුණු කුඩු ටිකක් දාගන්න. දැන් මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට කිරි දාමින් හොඳට කලවම් කරගන්න. හාල් පිටි එක මේ විදිහට නිමාඩුව ටික ටික කිරි දාලා කලවම් කරපුවාම කැට ගැහෙන්නේ නැහැ. දැන් මේ පදමට හදාගන්න. අතන මේක හරි පදම බලන්න. මෙහෙම මේ බැලුවා මේ විදිහට ඔන්න ඔය වගේ වැක්කිරෙන්න ඕනේ. දැන් හරි මේ ටික අනාගත්තා. දැන් අපි එක එක කලස් හදාගන්න ඕනේ. දැන් මම මේ අනාගත්ත පිටි එක වෙනම භාජන වලට දාගන්නවා. වෙනත් පාට යොදාගන්න. දැන් මේක රතු පාට ගන්නවන්න කොකිස් වලට. ඔය වගේ වැක්කිරෙන තියෙන්න ඕන ඒක පදම. දැන් මේ භාජනයට දාන්නේ මම පර්පල් කලර් එක හදාගන්න. දැන් මම මේ බ්ලූබෙරි සිරප් එකෙන් දානවා කලර් එක හදාගන්න. දැන් මේ කොකිස් එකේ මේ බ්ලූබෙරි පාට තමයි තියෙන්නේ. දැන් ඔයාලා ලංකාවේ නම් ඔය කටරොටු මල් තියෙන්නේ. ඒක හරිම හොඳයි. මේ විදිහට දිය කරලා අරගත්තොත් හොඳට පාට ගන්න පුළුවන්. නිල් පාට හැදෙනවා. දැන් මේ බ්ලූබෙරි කලර් එක තියෙන්නේ බ්ලූබෙරි වල. දැන් ඒ ටික හදාගත්ත අපි මේ විදිහට. ඊළඟට අපි රතු වල පාට හදාගත්ත එක ඒක දානවා රතු පාට හදාගන්න. දැන් මේකත් ওই විදිහටම තියාගෙන දැන් මෙතන දැන් ඉතුරු පිටි ටික තියෙනවානේ. මේ පිටි එකට මම කහ කුඩු කලවම් කරනවා මුලින්ම. කහ කුඩු ටික කලවම් කරලා කහ
ටික මෙහෙම කලවම් කරගෙන ඊට පස්සේ මේකෙන් භාගයක් වෙනකන් කහපාට අපි සාමාන්‍ය කොකිස් ටික හදාගෙන ඊට පස්සේ මේකට මම අරගත්ත ස්පයිසි ටික කලවම් කරලා ස්පයිසි කොකිස් එකත් මේකෙන්ම හදා ගන්නවා මතක තියාගන්න දැන් මම අනිත් අර පාට ගන්නපු දෙකට කහ කුඩු දැම්මේ නැහැ ඒකට හේතුව තමයි කහ කුඩු දැම්මහම ඒ වගේ පාට ටිකක් අඩු වෙන්න බලන ඕනේ ඒ නිසායි මම පාට ඒවට කහ කුඩු කලවම් කරේ නැත්තේ දැන් මම මේකට කහ කුඩු ටික කලවම් දානවා ඔයාලා ගෙදර පොඩි අයවත් මේවට උදව් කරගන්න පොඩි අය හරි කැමතිනේ මේවා කරන්න පොඩි අයවත් සම්බන්ධ කරගෙන මේ කොකිස් හදන වැඩේ කරන්න එයාලා හරිම කැමති මේ පාට පාට කොකිස් හදන්න දැන් මගේ දුව තමයි මට අද උදව් කරේ මේ ටිකට දැන් අනන්න දැන් මගේ පුතත් මට උදව් කරනවා ඔයාලත් ඒ වගේ ඔයාලා ගෙදර ඉන්න පොඩි අයව උදව් කරගන්න මේකට දැන් ඉතින් මම මේ පාට තුනෙන්ම හදාගත්තා කොකිස් වර්ග හතරක් හදන්න මෙතන තියෙනවා මේකෙන් මම හදන්නේ සාමාන්‍ය කොකිස් සහ ස්පයිසි කොකිස් මේ බෝල් එකෙන් හදන්නේ මේකෙන් බ්ලූබෙරි කලර් එක මේ පර්පල් කලර් වලට හුරුව තමයි මේ හදන්නේ මේකෙන් හදන්නේ මම පින්ක් කලර් එක රතු පාටට හුරුව තමයි මේකේ කොකිස් හැදෙන්නේ දැන් මම තෙල් භාජනය ලිපේ තියලා ඉස්සෙල්ලාම අපි තෙල් ටික රත් කරගන්න ඕනේනේ ඊට පස්සේ කොකිස් අච්චුව මේ තෙල් එකට දාලා කොකිස් අච්චුව රත් කරගන්න ඕනේ. දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ අපි ඉස්සෙල්ලාම කොකිස් අච්චුව අපි රත් කරගමු. මෙහෙම තෙලේ දාලා දැන් කොකිස් අච්චුව තෙලේ රත් කරගත්තා. රත් කරගෙන මෙහෙම තෙල් ටිකක් සීරෙන්ඩ පල්ලයට උම හොල්ලලා මේ වගේ මිශ්‍රණයට දාගන්න ඕනේ. දැන් මෙහෙම කොකිස් එක බැදෙද්දි මේ වගේ ඉරට්ටුවක් තියාගෙන කොකිස් එක මේ විදිහට පල්ලෙහාට අලා ගන්න ඕනේ. මෙහෙම බැදගන්න කොකිස් ටික වෙනම තෙල් සීරෙන්ඩ භාජනයකට තියාගන්න. ඊට පස්සේ ආයෙ තෙල් මේ විදිහට අච්චු ටික රත් කරලා බලන්න දැන් මේ ලස්සනයි හොඳට පාට තියෙනවා පොඩි අය හරිම ආසයිනේ ඉතින් මේ වගේ දේවල් වලට පාට පාට මේකේ මුකුත්ම වර්ණකාරක මුකුත් නැහැ ඒක තමයි අපි හොඳට හිතන්න ඕන දේ අපේ ගෙදර අයව රස ගන්නවන්න අපි අපේ විදිහට අපේම පාට ටිකක් අපි හදාගෙන මේ විදිහට දාලා අලුත් දේවල් කරන්න ඕන නේද දැන් මම රතු පාට කොකිස් ටික හදලා ඉවරයි දැන් ඊළඟට අපි බ්ලූබෙරි වලින් පාට ගන්නපු කොකිස් ටික හදාගමු. දැන් අපි මේ බ්ලූබෙරි වලින් හදාගත්ත කොකිස් මිශ්‍රණයත් මේ විදිහට අපි ඉස්සෙල්ලා අච්චුව රත් කරගෙන තෙල් ටික කොහොම ගසලා පොඩ්ඩක් මෙහෙම දාන්න. දැන් මේ දම් පාට තමයි මේ කොකිස් එක ආවේ. අපි කටරඩු මල් දැම්මොත් ඒත් ඒ පාට තමයි එන්නේ. දැන් මේ තියෙන්නේ දම් පාට කොකිස් එක. අපි බ්ලූබෙරි වලින් හදාගත්ත දැන් මම සාමාන්‍ය කොකිස් එක කහපාට කොකිස් එක හදා ගන්න හදන්නේ. නැවතත් මේ විදිහට කොකිස් අච්චු අපි රත් කර ගන්න ඕනේ. මේ තියෙන්නේ මම සාමාන්‍ය විදිහට හදාගත්ත මිශ්‍රණේ. අපිට සාමාන්‍ය පුරුදු මේ කොකිස් එකනේ කහපාට. Thank you.
දැන් මේ තියෙන්නේ අපට හුරු පුරුදු සාමාන්‍ය විදිහට හදා කහපාට කොකිස් එක කහ දාලා හදන එක. දැන් මම අපේ සාමාන්‍ය කොකිස් එක කහපාට හදන කොකිස් එකත් හදලා ඉවරයි. දැන් තියෙන්නේ ස්පයිසි කොකිස් එක. සාමාන්‍ය කොකිස් එකට ඒ හදාගත්ත ඒ මිශ්‍රණයටම ස්පයිසි ටික දාලා කලවම් කරගන්නවා. මේ විදිහට මිරිස් කුඩු ටික, මේ තියෙන්නේ සූතුරු කුඩු ටික, මේ තියෙන්නේ මං හීනුවට කපාගත්ත කරපිංචකුල ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මේ විදිහට දැන් අනිත් කොකිස් හැදුවා වගේම ඉස්සෙල්ලා මේ වගේ අපි අච්චුව රක් කරගන්න ඕනේ. දැන් බලන්න ලස්සනට පාටක් තියෙනවා. කොකිසේ රසත් ඒ වගේම තමයි මේ ස්පයිසි කරපිංචා එහෙම බෙදිලා හරිම රසයි. දැන් මම කොකිස් ටික හදලා ඉවරයි. මේ බන්දේසියට තියන්න යන්නේ. දැන් මේ අපි සාමාන්‍ය විදියට හදන කොකිස් එක කහපාටට කොකිස් එක හදන එක. ඒ කොකිස් එක තමයි මේක. දැන් මේ තියෙන මම බ්ලූබෙරි දාලා හදාගත්ත දම්පාට කොකිස් එක. මේ කොකිස් එක මම ස්පයිසි දාලා හදාගත්ත එක. මිරිස් කුඩු, එතකොට කරපිංචකොළ, ඒ දාලා හදාගත්ත කොකිස් එක තමයි මේක. මේ කොකිස් එක ටිකක් දම් පාටෙන් අඩුයි, ඔයාලට වෙනස පේනවනේ පාට. මේක හදාගත්තේ මම. දැන් මේ ඔක්කොම හදලා ඉතුරුවා තියෙනවනේ. ස්පයිසි එකට හදපු ටිකයි, එතකොට බ්ලූබෙරි එකයි, රතු වල දාලා හදපු එකයි, ඒ ඔක්කොම එකට දාලා මම මේ කොකිස් එක හැදුවේ. ඒකේ පාට ටිකක් වෙනස්, රසත් වෙනස්, හරිම රසයි. සියලුම දේ ඒකේ තියෙනවනේ. මේ තියෙන්නේ මම රතු වල දාලා හදපු කොකිස් එක. ඔන්න ඉතින් මං කොකිස් බන්දේසිය හදලා ඉවරයි. මේ අපේ අවුරුදු මේසෙට බාණ්ඩ ලස්සනට වයි වර්ණ පාටවලින් සරසලා තියෙනවා. ලස්සන මල් වට්ටියක් වගේ. පොඩි අය එමනම් හරිම සතුටුයි මේක කන්න. අවුරුදු මේසෙ තිබ්බහම එයාලට ඉවසILLක් නැති වෙයි. ගෙවල් වල හදන්න මේ විදිහට හැමෝම මං හදපු විදිහට හරිම ලේසියිනේ. වස විස මුකුත් නැහැ. හොඳ සෞඛ්‍ය ආරක්ෂිතව, කෙමිකල් මුකුත් නැතුව අපේ ස්වභාවික වර්ණ කාරක වලින් තමයි අපි හැදුවේ. ඔය විදියට හදන්න. ඔයාලට මේ වගේ හිතන ඕනම දෙයක් අපිට විස නැහැ කියලා හිතන ස්වභාවික දේවල් තියෙනවා. මේ විදියට පාට විදියට ගන්නලා හදන්න පුළුවන්. හදාගෙන ලස්සනට අපේ අවුරුදු මේසේ රස ගන්නවන්න. ඊට අමතරව සාමාන්‍ය ඔයාලා ජීවිතේදීත් ඕනම අවස්ථාවක ඕනම උත්සවයකට මේ වගේ හදන්න පුළුවන්. මම මෙතෙන් තව එකතු කරලා නැහැ කොළපාට කොකිස් මං කලින් හදලා තියෙනවා. ඒක බලලා කොළපාට කොකිස් එකත් හදාගන්න. ඒතර පාට ගොඩක් තියෙනවා. බන්දේසිය ලොකුවට හදාගන්න පුළුවන්. සාමාන්‍ය එකම පාට ගන්නවට වැඩිය දැන් මෙතන රස වර්ගයක් ගොඩක් තියෙනවනේ. රසෙත් වෙනසක් තියෙනවා. ඒ හින්දා අලුත් දෙයක් කරන්න බලන්න. හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්ද. තව වීඩියෝ එනවා. ඒවත් බලන්න. මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් ෂෙයා කරන්න. එහෙනම් සුබ දවසක්. ආයුබෝවන්.